අපි ඉතින් තාම තීන්දුව කරේ නැහැ කවුද අපේක්ෂකයා කියලා. වෙලාවට හරියට අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්. මොහොට්ටුවෙම කෙනෙක්ද දාන්නේ? ඕ වෙන්න පුළුවන්. කල්යන්න නොදී අපි බලාගන්නත් වෙනවා තියයි කියලා මැතිවරණ. මොහොට්ටුව ජයග්‍රහණේ මොන වගේ මට්ටමකද දැන් තියෙන්නේ? ඉහළම මට්ටමේ. මේ රණදි වික්‍රමසිංහ මැතිතුමා නේද අනිවාර්යෙන් මොහොට්ටුව කියන්නේ? නෑ. ධම්මික පෙරේර මහතාගෙනමත් කියනවා ඒක ඇත්තද? එක එක කෙනාගේ නම් තියෙනවා ධම්මික පෙරේර අර පෙරේර මේ පෙරේර ඔක්කොම ඉන්නවා. ඔබතුමාගේ හිතේ කවුද ඉන්නේ? මගේ හිතේ තියෙන එක ධර්ම කියන්නේ නැහැ මම වෙලාවට. ජනාධිපති අපේක්ෂක සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තේ නැහැ. විශේෂයෙන්ම පක්ෂය මේ වෙලාවේ කිව්වේ ජනාධිපතිවරයා නම් කර විගස මේ අපේක්ෂකයන්ෙන් ඉල්ලීම් ලැබුණාට පස්සේ දේශපාලන මණ්ඩලයේ තීන්දුව ගන්නවා කියන එක. අපේ බහුතර කණ්ඩායම ඇතුලේ අවබෝධයක් තියෙනවා ජනාධිපති විය යුත්තේ කවුද කියන එක සහ අපේක්ෂකයා විය යුත්තේ කියන එක. ඒ ඉල්ලීම් ඉදිරිපත් වුණාට පස්සේ දේශපාලන මණ්ඩලයේදී අපි සාකච්ඡා කරනවා. ඔබතුමා විශේෂයෙන්ම ජනාධිපතිතුමාට සහය දිය යුතුයි කියන මතය හිටියා. මම ඒක හංගලා නැහැ නේ. ඒක දැනුත් ඉන්නවා හෙට දවසෙත් ඉන්නවා සුදුසුකම් මතින් බැලුවොත් එහෙම අද ඉදිරිපත් වෙන අපේක්ෂක අතරින් මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ සියලු දෙනාට වැඩිය සුදුසුකම් තියෙන පුද්ගලෙක් කියන එක. පක්ෂයක් විතර අපි හැමදාම කිව්වා අපි නැව හදලා තියෙන්නේ වරායතිය නැඟුලන් දාලා තියන්න නෙවෙයි මුහුදට යවන්න. ඒ වගේ පක්ෂයක් අපි හදලා තියෙන්නේ මැතිවරණ ඉදිරිපත් වෙන්න මිසක් හැංගෙන්න නෙවෙයි. කාංචන විජේසේකර මැතිතුමා නම් කිව්වේ බහුතර කැමැත්ත වගේ තියෙන්නේ ජනාධිපතිතුමාට සහාය දෙන්න කියලා. මත කීපයක් තියෙනවා. ඉතින් පක්ෂයක් වුණාම එහෙමනේ. ඉතින් එතුමන්ලා හිතන් ඉන්නවා එතන බහුතර මතේ තියෙනවා කියලා. තව කට්ටියක් හිතන් ඉන්නවා එතුමා නොවෙන්න ඕනේ කියලා. එයා හිතන් ඉන්නවා ඒ අයට බහුතර මතේ තියෙනවා කියලා. ඉතින් අපි සාකච්ඡා කරලා විස්තුමක් දෙන්න. ඒ කියන්නේ පක්ෂයේ දෙකට වෙලාද? නැහැ මත තියෙනවා. පුද්ගලයෝ පදනම් කරගෙන දේශපාලන තීන්දුව ගන්නෙ නැහැ. අපි ප්‍රතිපත්ති පදනම් කරගෙන දේශපාලන තීන්දුව ගන්නෙ. මේ පක්ෂය හදපු කෙනෙක් මම. මම මේ පක්ෂයට හානි වෙන දකින්න කැමති කෙනෙක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රටේ ජනාධිපති වෙන්න ඕනි. මම විශ්වාස කරනවා පක්ෂය හරි තීන්දුවක් හරි වෙලාවට ගනී කියලා.